කොවිඩ් ආසාදිතු වන්ගේ පළමු ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් නිරෝධායනයේ සඳහා සෞඛ්‍යංශගත තීරණයත් සමග විවිධ පාර්ශ්වවලින් ඊට චෝදනා රැසක් එල්ල වුණා. ප්‍රායෝගිකව ප්‍රශ්න කීපයක් මතුවලා තිබ්බා මේ ආකාරයෙන් නිරෝධායනට රැගෙන යද්දී ප්‍රථම ආශ්‍රිතය අපි රැගෙන යාමට කටයුතු කරනු ලැබුවේ ඔවුන් තමයි වැඩිපුරම ප්‍රතිශතයක් තිබෙන්නේ ආසාදිනි වීමට. මේ දේදී සමහර අවස්ථාවලදී අපි දැක්කා අපිට දැනුම් දුන්නා ගොඩක් අයවලුන් 14කට වගේ කාල සීමාවට අරන් යද්දී ඔවුන්ට ඇතිවෙන ප්‍රායෝගික ගැටලු සමහර කට්ටියට ගෙදර වහලා යන්න හැකියාවක් නැහැ. එතකොට සමහර අයවලුන්ගේ වය වෘද දෙමාපියන් ඉන්නවා. ඒ කට්ටිය අපිට ඇත්තටම අරන් යෑම අපහසු වේවි. ඒ වගේ කට්ටිය ඉන්න නිවෙස් තියෙනවා. ඒත් එක මීට දාගෙන යන්න බෑ. සමහර කට්ටියගේ සත්තු ඉන්නවා. සෞරක බලා ගන්න තමුන්ගේ ඒ ඉන්න ඒ වගේ විශාල වශයෙන් සමහර ප්‍රශ්න දැනුම් දුන්නා. ඒ ප්‍රායෝගිකව මේ ප්‍රශ්නයක් ඇත්තටම. ඉතින් ඒක ගැන තමයි විශේෂම සැලකිල්ලට ගත්තේ නැත්නම් නිරෝධායන මධ්‍යස්ථාන අඩුවන්නේ මේ. කෙසේ වෙතත් ඊයේ දිනේ සිට පළමු ආශ්‍රිතයන් නිවෙස් තුළම නිරෝධායනය කිරීමට අදාළ බලධාරීන් තීරණයකට එළඹුණා. ඒ අනුව කොවිඩ් ආසාදිතු වන්ගේ පළමු ආශ්‍රිතයන් නිවෙස් තුළම නිරෝධායනය කරන ලෙස ප්‍රකාශ කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයෙන් මේ පිළිබඳ මාර්ගෝපදේශයක්ද එළි දැක්වුවා. ඒ අනුව නිවෙස් තුළ නිරෝධායනය වන පුද්ගලයා හට වෙනම කාමරයක් ලබා දිය යුතු වෙනවා. එම පුද්ගලයා සමග නිවසේ සිටින අනෙක් සාමාජිකයන් සෑම විටම මීටරයකවත් දුරක් පවත්වා ගත යුතුයි. නිරෝධායනය වන පුද්ගලයා තම සනීපාරක්ෂක කටයුතු සිදු කර ගන්නා විට සෑම විටම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු අතර කිසිදු බාහිර පුද්ගලයෙකු හමු නොවිය යුතුයි. නිරෝධායනය වන පුද්ගලයා තම ශරීර උෂ්ණත්වය දවසකට දෙවරක්වත් පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණක්. යම් රෝග ලක්ෂණයක් මතු හොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත දැන්විය යුතුයි. මේ අතර නිරෝධායනය වන පුද්ගලයාගේ අත්වැසු මහා මුව ආවරණ නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට බැහැර කළ යුතු අතර ඔහු පිඟන් කෝප්ප ඇඳ ඇතිරිලි වෙනම තබා ගත යුතුයි. කෙසේ වෙතත් නිවෙස් තුළ නිරෝධායනය වීමේදී අසල්වාසීන්ට රෝගය පැතිර යන බවට පළවන මත සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. නිවෙස්වල නිරෝධායනය කිරීම නිසා තවට නිවෙස්වල ඉන්න අයට තර්ජනයක් කියන එක මේකත් මිත්‍යාවක්. ඒකට හේතුව තමයි මේ වාතයට නිරාවරණය වුණු පසු එහෙමත් නැත්නම් සුළඟින් නිවෙස්වලින් එළියට ගියන වාතයේ තිබෙන වෛරස් ප්‍රමාණය කොයිතරම් සුළුද කිව්වොත් ඒක හරහා නැවත රෝගය බෝවීමට තියෙන ඇතියාවක් ඇත්තේම නැහැ. අයිඩියල් රෝහලේ පවා මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා තියෙන විවෘත වාට එළියට යන වාතයෙන් කවදාකවත් රෝගීන්ගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්නේ නැහැ. දැන් අපි කිව්වට නිවෙස්වල නිරෝධායනය කරනවාක සමහර නිවෙස් තියෙනවා. අපි ජනගහනත්වයේ වැඩි ඉතාමත් කුඩා ප්‍රදේශයක සමහරට පොදු වැසිකිලි භාවිතා කරන වගේ සානති වෙනවා. ඉතින් ඒකෙදි ඔවුන්ට මේ ආකාරයේ නිවෙස් නිරෝධායන ලක් කරලා අපි මේ බලාපොරොත්තු වෙන දේ කරගන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. එහෙම අයවලුන් හිටියොත් එහෙමනම් අනිවාර්යයෙන්ම නිරෝධායන නිවෙස් නිරෝධායන නෙමේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමටත් කටයුතු කරනවා. මේ අපි කතා කරන්නේ නිවසකට වෙලා නිවසේ ඒ කියන්නේ ඒ තත්ත්වය පැති කරගන්න පුළුවන් අයලුන්ට තමයි මේ ආකාරයෙන් නිවෙස්වල නිරෝධායන කිරීමට බලාපොරොත්තු වෙන්නේ. යම් පිරිසක් නිරෝධායනයට ලක් කළොත් සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ නිරෝධායනයට ලක් කරන නිවසේ ඔවුන් අනිවාර්යෙන්ම රැඳී සිටිය යුතු වෙනවා. සෞඛ්‍ය බලධාරීන් විසින් එම ස්ථානයේ අලවනු ලැබන දැන්වීමට අමතරව තවත් විශේෂ දැන්වීමක් අපි ඇලවීමට තීරණය කර තිබෙනවා. එම දැන්වීම මේ ආකාරයේ දැන්වීමක් මේ නියෝගයට අනුව කිසිම අවස්ථාවක එම නිවසින් බැහැර වෙන්න බෑ කිසිවෙකුට. එම නිවසට කිසිවෙකුට පිටස්තරයෙන් පැමිණ යම් කිසි කෙනෙක් මේ පරිශ්‍රයෙන් බැහැරවීම හෝ වෙන කෙනෙක් මේ පරිශ්‍රයට ඇතුළු වීම හෝ ඒවාට ආධාර අනුබල දීමක් සිදු වෙනවා නම් ඒ සියලු දෙනා සම්බන්ධයෙන් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ වගේම එවැනි නිශ්චල හෝ චංචල දේපොළක් නිරෝධායන රීතීන් යටතේ මුද්‍රා කිරීමට සහ පොලිස් භාරයට ගැනීමට සිදු වෙනවා.